විශේෂයෙන්ම මේ වෙනකොට මේ සිවිල් සංවිධාන පුරවැසියන් රටේ එක කඳුරක් බැඳලා තියෙනවා මේ ඉන්දියාවේ අදානි සමාගම ඇතුළු මේ සමාගම් වලට රටේ බලශක්ති ස්වෛරත්වය පාවදීමට එරෙහිව මේ తత్వය ඉතාමත්ම බරපතල తత్వයක් කියන එක හොඳින් පැහැදිලි වෙන සිද්ධියක් තමයි මේ සිද්ධිය මෙයට එරෙහිව අපේ ස්වෛරී භාවය රැක ගැනීම සඳහා මේ තරුණයන් සිවිල් සංවිධාන ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා මේ ආයතන වලට ඇවිල්ලා පැමිණිලි කරනකොට දැන් මේ අදානි සමාගම හෝ මේ අදානි සමාගම වෙනුවෙන් පෙනී සිටින පාතාලකරුවන් හෝ ඒ අදාළ සමාගමේ නියෝජිතයින් හෝ මේවයි කොමිස් ගන්න මිනිස්සු හරි නැත්තම් මේවා දේශපාලන ව්‍යාපෘතිය අරහා සිද්ධ වෙන යටි මග්දෙකදී කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගණදුණු හුවමාරු වෙන ඒවයි මුදලක් වෙන් කළා තියෙනවා මේට එරෙහි වෙන පුද්ගලයන් බය කරන්න බියවත් දන්න ඒ වගේම ඒ පුද්ගලින්ට SMS මාර්ගයෙන් දුරකථන වලින් ඇවිල්ලා තර්ජනය කරන්න එහෙම නැත්නම් ඔවුන්ගේ දරුවන් බිරිඳෑවරුන් පැහැර ගන්න එහෙමත් නවතිනවනะ නවතින්නේ නැත්නම් මරලා දාන්න හරි දැන් අද අදානි සමාගම් ශක්තිමත් වෙලා තියෙන කෙනෙක් පැහැදිලි වෙන ඉතාමත්ම බරපතල් ඛේදනීය තත්ත්වයක් තමයි මේක. තර අනිල් වික්‍රමසිංහ මහත්මයා අපි බය වෙන්න ඕන රටේ නීතිර නෙවෙයි. අපි බය වෙන්න වෙලා තියෙනවා දැන් අදානි සමාගමට අදානිලට අදානගේ සල්ලි වලට කාංචන විදේශයකලට කාංචන විජේසේකරලගේ පාතාල කල්ලි වලට අපි බය වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය ඉතාමත් බරපතල තත්ත්වයක්. මේ තත්ත්වයට එරෙහිව කටයුතු සිද්ධ කරන්නට රටේ නීතියක් තියෙනවා. වහා මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඊට එරෙහිවත් කටයුතු කරන්න අපි සැදී පැහැදී ඉන්නවයි කියන එක පැහැදිලිව කියන්නට ඕන. මේ කොහොමද හඳුරන්නේ දැන් අර මේ අතරම පැත්තේ මේ සත්තුන්ට මස දාලා සත්තු මරනවා කියන කතාව දැන් මේකත් එක්ක ඇත්තටම මේ වෙලාවේ කතා කරන එක මේ නේනිස් එකට ප්‍රශ්නයක් ඉදන්නේ ඉතාමත්ම නරක තත්ත්වයක් පණිවිඩයක් හැටියට පරිසර වේදිකාවක් හැට දෙන්නට ඕන මේ කතරගම තිස්සමහාරාම යාල ත්‍රිකුණාමලය මේ වගේ ප්‍රදේශ වලින් වාර්තා වෙලා තියෙන අපට ස්ථාන ගණනාවක් සත්තු දිව ගිලින්නේ යනකොට මුයේ දිව ගිලින්නේ යනකොට වතුර ටිකක් හොයාගෙන එනවා අර අලි බහැපු වතුර වඩවල වල තියෙන පුංචි වතු මදි කඩਿੱත් වලට ඒවට වහ දාලේ සත්තු මරන්න තරම් මේ රට කුරිරුනේ කොහොමද කියලා මේ මිනිස්සු කුරිරුනේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ. දැන් මේ සත්තු අපි PHI මහත්තුරුත් එක්ක සාකච්ඡා කරා මේ සත්තු මේ දැඩි විස දාලා මේ සත්තු මැරුණහම මේ මස් සිකුණන්නේ එන වන්දනා නඩවලට සහ නගරබද මිනිස්සුන්ට මේ මස් කාලා කීප පොලක්ම මේ වෙනකොට අසාධ්‍ය තත්ත්වේ වාර්තා වෙන බව පහුගිය දවස්වල වාර්තා වුණා. අසත් තත්ත්වේ වාර්තා වෙනවා කියලා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින කැමැති මේ දිනවල දඩමස් ආහාරයට ගැනීම සම්පූර්ණ වැළකෙන්න කියලා බොහොම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මොකද එය බරපතල තත්ත්වයක්. ඔබගේ ජීවිතය අනතුරුට හෙළන්න පුළුවන් තත්ත්වයක් කියන එක පැහැදිලිව කියන්නට ඕන. දැන් මේ ගිනි තැබීම් වාර්තා වීමක් සිදු වෙනවද කොහොමද ඒ පැත්තේ? අත වශයෙන්ම මේ වෙනකොට මහා පරිමාණයේ ගිනි තැබීම් 152ක් වාර්තා වෙලා තියෙනවා. වනාන්තර පද්ධති රක්ෂිත වනාන්තර කැලෑ ඉඩම් සහ අවශේෂ වනාන්තර ඉඩම් විශාල ප්‍රමාණයක් ගිනි තැබීම් සිද්ධ වෙලා තියෙනවා. ඒ ගිනි තැබීම් විශේෂයෙන්ම වන සංරක්ෂණ වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වලට අමතරව මහවැලිය සහ ප්‍රාදේශීය බලපෙදේශ වලට අයිති ඉඩම් මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය ගිනි තියාගත්ත මේ විදිහට ගිනි තියනකොට මිනිස්සු වතුර නැහැ කියලා කෑ ගහන මිනිසුන්ට අයිතියකුත් නැහැ. ওই ගොවි සංවිධාන වලටත් ගොවි මහත්වරුන්ටත් කියන්නට ඕන ඔබ ඔබත් එක්ක අපි සටන හුත් කරා දේශපාලඥයතු සටන කරන වගේම ওই ඉඩම් අල්ල ගන්න දේශපාලඥයොත් අල්ලගෙන ඔය සමහරක් ගොවියෝ කටයුතු කරා ගොවි සංවිධාන කටයුතු කරා අද වතුර නැහැ කියලා උපවාස කරන උද්ඝෝෂණ කරන සමහර මිනිස්සුන්ට අපි කියන්න කැමති වනාන්තර විනාශ කරලා ගොවි බිම් සරු කරන්න බෑ. ගොවි බිමයි වනාන්තර බිමුයි සමව තිබුණොත් තමයි මේ සමතුලිතභාවය රැකගත්තොත් තමයි මේක රැක ගන්න පුළුවන් කියන එක පැහැදිලිව කියන්නට ඕන. අබ්බෝගේ තත්ත්වය කොහොමද දැන් සුව තත්ත්වයට පත් වෙනවද කොහොමද අලුත් තත්ත්වය මම ලෝයර් පොඩ්ඩක් අත අග්බෝ මේ වෙනකොට යම් ප්‍රමාණයේ සුවපත් ඉන්නවා. මේ අද උදේත් වාර්තා යවල තිබුණා විශේෂයෙන්ම ඉන්දියාවේ වෛද්‍යවරු මේ සඳහා වැඩි මැදිහත් වීමක් වෙලා තියෙනවා. යම් සුවතාවයකට පත් වෙලා තියෙනවා. මේ රටේ සමහර මිනිසුන්ගේ කාරුණිකත්වය අපි විශේෂයෙන්ම අගය කරනවා. මම හිතන්නේ
ගිය සතියේ දින කීප ඇතුලේ අග්බෝ අවදානම් තත්ත්වයක හිටියා ඩොක්ටර් තාරක කියන ආකාරයට මේ වෙනකොට අග්බෝ යම් සුවතාවයකට හැරමින් පවතින බව එක තා සුභාරංචියක් හැබැයි ඒක 100%ක් නෙවෙයි කියන එකත් පැහැදිලිව කියන්නට ඕන අද උදෑසන වර්තා වුණා මේ අලි ඇදෙකට මේ අතරගම පැත්තේ වහ දීලා මේ අතරංගුර ගත්ත පැහැදිලිවම වහ දීලා තියෙනවා ඉතින් ඒ සතා මිය ගිහිල්ලා තියෙනවා ඒ වගේම අද නෑ ඒ සතා මිය ගිහලා අහුවෙලා තියෙනවා මේ මේ කොමුඩු ගෙඩියකට දාලා මේක ඉතින් අර හීලා ඇලි ඇතුන්ගේ සංගමේ මහතුරු බේර ගන්න ඕන ප්‍රශ්නයක් මොකද ඇත් ගොව් අයින් කරාම අනිත් ඇත් ගොව් අනිත් තව කෙනෙක්ට දීලා සතා මරන්න වෙනවා ඉතින් ඒ නිසා මේ මහතුරුන්ගේ ප්‍රශ්නයක් මේක ඒ නිසා එක බරපතල් අපිට අපි පරිසරවේදීන් හැට බරපතල් මේ අහිංසක මිනිස්සු මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න අහිංසක සත්තුන්ගෙන් නම් විසඳ ගන්න හදන්න එපා ඔබගේ ප්‍රශ්නම විසඳ ගන්න මේ සත්තුන්ට වහ දීලා සත්තු මරලා සත්තුන්ගෙන් පලි ගන්න එපා කියන එක පැහැදිලිව කියන්නට ඕන බොහොම ස්තුතියි ලොයර් කවුරු දන්නවා ඇති ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් කාංචන විජේසේකරත් තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් අදානි සමාගමට ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය පාවල දීමට එරෙහිව අපි පැමිණිලි තුනක් ඉදිරිපත් කරා අලස්ස දූෂණ කොමිසම් සභාවටත් මානව හිමිකම් කොමිසම් සභාවටත් මහජන උපයෝගිතා කොමිසමටත් පහුගිය මැයි මාසේ මේ පිළිබඳ වැඩ කටයුතු කරගෙන යන අවස්ථාවේදී අපිට තර්ජන ගර්ජන කීපයක්ම එල්ල වුණා අපි පසුපස හඹා යෑම් එහෙම නැත්නම් අපිව ආවේක්ෂණයට ලක් කිරීම වගේ සිද්ධි ගණනාවක් සිදු වුණා පසුගිය සෙනසුරාදා පාන්දර මට පෞද්ගලිකව උදේ 6 මාරට පමණ තර්ජනයක් එල්ල වෙලා තිබෙනවා මුදල් දෙන්න ඉල්ලීමකුත් සමග වෙන කෙනෙකුට දෙන්න ඉදිරිපත් කරලා තියෙන ප්‍රමාණය වගේ දෙගුණයක් ලබා දෙන්නම් කටවහ ගන්න ගෙදර පවුල සහ බිරිඳ සහ ළමයින්ට හානියක් නොකර ජීවිතේට ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න කියලා ඉතින් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රද පැමිණියා අපේ පාහියංගල ආනන්දසාගර හාමුදුරුවොත් සමගම මේ පිළිබඳව සාධාරණ ඉටු කරගන්න පැමිණිලක් කරන්න අපේ ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන ගැටලුව මම හිතනවා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා විසඳයි කියලා අපිට ප්‍රජාතන්ත්‍රවාදීව රටේ අනාගතය වෙනුවෙන් හඬ නගන්න තියෙන අයිතිය සුරකින්න කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම මේ තර්ජනයේ පිටිපස්සේ සැබෑවට ඉන්නේ කවුද කියන කාරණය අපිට දැනගැනීමට අවශ්‍යයි අපි දන්නේ නැහැ මේක කෙලින්ම අදානි සමාගමද එහෙම නැත්නම් කාංචන විජේසේකරගේ ගැත්තෙද්ද එහෙමත් නැත්නම් වෙනත් තුන්වන පාර්ශවයක් වෙනත් තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් කරපු තර්ජනයක්ද කියලා අපිට වැදගත් වෙන්නේ සාධාරණ යුක්තිය මේ අවස්ථාවේදී පොලිස් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ යුක්තිය ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා අවසාන වශයෙන් කියන්න ඕනේ මේ වගේ තර්ජන කර්ජන මොනවා ආවත් අපි මේ රටේ ඉපදිච්ච මේ රටේ මැරෙන මිනිස්සු මේ රටේ බලශක්ති ස්වෛරීත්වය වෙනුවෙන් මේ රටේ මිනිසුන්ගේ ආර්ථිකයට ඇති වෙලා තියෙන බලපෑමට සහනයක් දීම අරමුණු කොටගෙන අපි සමදම් පෙනී සිටිනවා ඒක කිසිම තර්ජන ගර්ජනයකින් නවත්තන්න හැකියාවක් නැහැ අදානිටත් ඔවුන්ගේ ගැත්තන්ටත් අනිත් ආණ්ඩුවේ ඉන්න සහචරයන්ටත් අපිට කියන්න තියෙන බොහොම සරලව මේ කාරණය සහ මේ රටේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් මේ රටේ ස්වෛරීත්වය වෙනුවෙන් අපි පෙනී සිටින එක නවත්තන්න කිසිම පාර්ශවයකට කිසිම තර්ජනයකට ඕනෑම බියගැන්වීමකට හැකියාවක් ලැබෙන්නේ අපි ඒකට මුහුණ දෙන්න සූදානම් ඒ සූදානම් වෙලා අපිට දවස් දෙකක් දුන්නා මේ තර්ජනය අනුව ඒගොල්ලෝ කියන විදිහට ක්‍රියාත්මක වෙලා ඒගොල්ලන්ට අදාළ කන්ෆර්මේෂන් එක දෙන්න කියලා. ඉතින් මේ දවස් දෙක සපිරන මොහොතේ අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා අභියෝගයක් කරන්නේ ඔය ඕනෑම තර්ජනයක් අතේ අරගෙන එන්න අපි බලාගමු මොකද වෙන්නේ කියලා. අපි බය නැහැ. අපි මේ රටේ මිනිස්සු, මේ රටේ ඉපදෙන මැරෙන මිනිස්සු ඕනෑම තර්ජනයකට ඕනෑම බිය ගැන්වීමකට මූණ දෙන්න ලෑස්ති වෙලයි මේ වැඩේට බැස්සේ. ඒකින්ද මට කියන්න තියෙන තර්ජන කරුවන්ට වෙන වැඩක් බලාගන්න. තර්ජන කරයි කියලා වට ලිඛිත සාක්ෂි තියෙනවද? ඔව් ලිඛිත සාක්ෂි දෙනවා. ඇත්තට මේ තර්ජනේ ඇවිල්ලා තියෙන්නේ මගේ දුරකථනයට. මම WhatsApp මාර්ගයෙන් ඇවිල්ලා තියෙන්නේ මේක ලංකාවේ දුරකථන අංකයකින් මට ලැබින්න සලසලා තියෙන්නේ. ඒක ඇත්තටම කුමාර පිටිගල කියලා පුද්ගලයෙක්ගේ මීට කලිනුත් ඇත්තටම මේ අපි අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාවට ගියපු අවස්ථාවේ අපේ පසුපස පුද්ගලෙක් අවේක්ෂණය කරන්න පැමිණියා. මේ ඔහු පැමිණිය වාහනය අපි මේ සම්පූර්ණ විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නෑ මේ 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 අවස්ථාවේදී මේ පුද්ගලයා ඇත්තම තර්ජනයක් කරේ නෑ. ඔහු ඇත්තම අපි කවුද අපි පිටිපස්සේ ඉන්නේ කවුද අපි කරන්නේ මොකද්ද කියන කාරණේ බලාගෙන යන්න තමයි පැමිණියේ. දැන් තර්ජනය ඇත්තම ලිඛිතව තමයි අවිලා තියෙන්නේ. මේ පළවෙනි පාර නෙමේ. මීට කලිනුත් වතාවක් ලිඛිතවම මගේ මේ වැඩසටහන සමග මේ කැම්පේන් එක සමග අපිත් එක කලින් වැඩ කරපු අපේ මිත්‍රයෙක් සහෘදෙක් හිටපු ඔහුටත් ලැබෙන්න සලස්සලා තිබුණා. ඔව් මගේ නම සංකචන්දිම අබේවර්ධන. මම ශ්‍රී ලංකා පුරවැසියෙක් වශයෙන් මගේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරලා තමයි මිනිස්සු වෙනුවෙන් මේ පැමිණිල්ල කරේ. මේක කටයුතු ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා කුමන තර්ජනයේ පැමිණියා.